සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දිව්‍යන් වහන්සේට පමණක් දෙමින් අද සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්න යන ශුද්ධ බයිබල් පදය නික්මයාම 25. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව, මක්නිසාද නුඹේ දේව ස්වාමීන් වහන්සේ වන මම අන්නේ භක්ති නොයවසන්නා වූ දෙවි කෙනෙක්ය. රූප නමස්කාරය කියන සංකල්පය නූතන බටිර සංස්කෘතිය විසින් අන්‍ය ජාතික හෝ අපරදිග ආගම්වල නිසිදු කරන දෙයක් බවටයි සලකන්නේ. නිසක ලෙසම මිත්‍යා විශ්වාස බැහැර කරන සමාජ විසින් පිළිමවලට හෝ මිනිස්සු විසින් සාදන ලද වෙනත් දේවල්වලට නමස්කාර කරන්නේ නැණේ නම් කියලා අපිට හිතෙන්න ඉඩ තියෙනවා. ඒ වුණත් ඔවුන්ගේ රූප සත්‍ය ලෙසම පවතිනවා. ශුද්ධ බයිබලයේ රූපයක් ලෙස හඳුන්වන්නේ දෙවියන් වහන්සේට වඩා අපගේ කාලය ශක්තිය සහ අවධානය ලබා දෙන ඕනම දෙයකුයි. එදා මෝසෙස් ඊසා සෙනගට ඔවුන්ගේ රූප නමස්කාරය ගැන තරවටු කරමින් ද්විතීයික කතාවේ 32:17 එවැනි ව්‍යාජ දෙවිවරුන් හැඳුන්වුවේ අලුතෙන් පැමිණි අමුතු දෙවිවරුන් ලෙසටයි. මේ අලුතෙන් පැමිණි දෙවිවරුන් අපේ රැකියාව, කීර්තිය, මුදල්, සතුට ආදී ඕනෑම දෙයක් විය හැකියි. ඒවට අපේ ජීවිතයේ අනික් දේවල්ට වඩා ඉහළම තැනක් ලබා දීම තුළ ඒවා අපේ භක්තිය සහ සේවය පාලනය කරන ඉල්ලන දෙවිවරුන් බවට පත් වෙනවා. රූප නමස්කාරයේ මූල නපුර නම් අවසානයේදී අපේ නමස්කාරයේ සාතන්ගේ පාමුල තැබීමයි. ඔහු හැම විටම අපේ පක්ෂපාතිත්වය ලබා ගන්නට තරඟ කරනවා. ඔහු අපව රවටනවා අපි අපේම අභිලාෂය හෝ සතුටයි අනුගමනය කරන්නේ කියලා. දෙවියන් වහන්සේ අපේ නමස්කාරය සහ කැපවීම ඉල්ලා සිටිනවා. අපේ න්‍යායපත්‍ර සම්පූර්ණ කිරීමට කරන පූජා අපි දෙන්නේ බුරු දෙවි කෙනෙකුටයි. අපි දැනටමත් රූපයක් කැටයම් කරගෙන ඉන්නවා නම් වහාම අපේ ප්‍රථම ප්‍රේමය එනම් ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරී යමු. අපි කරන සියලුම දේ තුළ උන්වහන්සේ අංක එක ලෙස තබා ගනිමු. උන්වහන්සේ අභිමානය, අවංකකම සහ ප්‍රීතිය සහිතව අපේ ජීවිතය පිළියෙල කරනු ඇති. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපගේ ජීවිතයේ සෑම රූපයක්ම ඔබ වහන්සේ වෙතට ගත මැනව. අපගේ ජීවිතයේ අභිමානය, අවංකකම සහ ප්‍රීතිය සහිතව පිළියෙල කර මැනව. ආමෙන්.